අයිබුවන් ඔබ දන්නවා මේ දිනවල ශ්‍රී ලංකාව පැත්තෙන් ක්‍රීඩා පැත්තෙන් කතා කළොත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව පිළිබඳව බොහෝ දෙනා කතා කරන සමයක් හේතුව තමයි ක්‍රීඩා තරඟාවලියේ රැසක් ඔයත් වෙනවා විශේෂයෙන්ම ක්‍රිකට් පැත්තෙන් ගත්තොත් දැන් මාසයකට පෙර සිට දින 65ක් පුරාම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරඟ පැවැත්වෙනවා දැන් මේ දිනවල පැවැත්වෙනවා ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය ඊට පසුව අපහු ආසියානු කුසලාන් ක්‍රිකට් තරඟාවලිය ඊට පස්සේ ලෝක කුසලාන් ක්‍රිකට් තරඟාවලිය නොවැම්බර් මාසයේ දක්වා දිගටම ක්‍රිකට් පැත්තෙන් ක්‍රීඩාලෝලෙන්ට සෑහෙන කාර්යබහුල සමයක්. ඒ වගේම මල්ල ක්‍රීඩා පැත්තෙන් ගත්තත් අපි දැක්කා පසුගිය මාසයේදී කලකට පසුව දශක දෙකකට පමණ පසුව ශ්‍රී ලංකාවට ආසියානු මට්ටමේ රණපදක්කම් දිනාගෙන ආවා ශ්‍රී ලංකාවට. ඒ කියන්නේ ආසියානු මල්ල ක්‍රීඩා ශූරතාවලියේදී අපේ ක්‍රීඩිකාවන් රණපදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් තුනක් දිනා ගත්තා. ඉතින් ඒ අනුව බැලුවොත් ක්‍රීඩකින්ගේ පැත්තෙන් ගත්තොත් ක්‍රීඩා දක්ෂතා පැත්තෙන් ගත්තොත් අපි කාලයකට පස්සේ සෑහෙන සතුටටපත් විය හැකි මට්ටමින් ජයග්‍රහණ රැසක් දිනා ගත්තා. ඒ වගේම ක්‍රීඩකින් වගේම ක්‍රීඩා පරිපාලකින් පැත්තෙන් ගත්තත් සෑහෙන ක්‍රීඩාව ගැන කතා කරන සමයක් මේක. ඒ අනුව අපි බැලුවොත් මේ සියලුම ක්‍රීඩා සංගම් පරිපාලනය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පරිපාලනය ගත්තොත් ඉහළින්ම ඉන්න ආයතන තමයි ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව. ඉතින් මේ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ වැඩ ගැන කතා කළොත් පැය ගණනක් කතා කරන්න පුළුවන්. නමුත් ප්‍රධාන මාතෘකාවක් ඔස්සේ තමයි ඔබට යම් කාරණාවක් කියන්න අද තීරණය කළේ. ඉතින් ඒ කාරණේ කියන්නට පෙර ඔබට මම කැමති යම් රූප රාමුවක් ඉදිරිපත් කරන්නට. මේ රූප රාමුව නැරඹීමෙන් පසුව ඔබට යම් අදහසක් ගන්නට පුළුවන් අද අපි කතා කරන්නට යන්නේ කවුරු ගැනද කියලා. දැන් අපි බලමු මේ රූප රාමුව මොකක්ද කියලා. දැන් ඔබ දන්නවා මා කවුරු ගැනද මේ අද කතා කරන්නට යන්නේ කියලා. අපි පුද්ගලයෙක් ගැන නෙමෙයි, අපට පුද්ගලින් ගැන ප්‍රශ්නයක් නැහැ. නමුත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යම් පුද්ගලයෙක් තනතුරක් හොබවනවා නම් ඔහු කරන කියන දේ ගැන අපි හැම දෙනාම අවදියෙන් ඉන්න ඕන. මොකද ශ්‍රී ලංකාව වෙනුවෙන් විශේෂයෙන්ම අංක එකේ පුරවැසියා සිට සියලුම පුරවැසියන් මොවුන් කරන කියන දේවල් ගැන අපි අවබෝධයෙන් ඉන්න ඕන. මොකද ඔවුන් කරන හොඳ වැඩවලින් හෝ නරක වැඩවලින් රටේ නම තමයි සටහන් වන්නේ, ප්‍රසිද්ධියටපත් වෙන්නේ. ශ්‍රී ලංකාවට අදාළව ජාතික ඔලිම්පික් කමිටුවේ ක්‍රියාකලාප ගැන කතා කළහොත් අපට බොහෝ දේවල් තියෙනවා කියන්න. මං හිතන්නේ අපි පහුගිය දශක දෙක තුන කාලය ගත්තොත් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවෙන් බොහෝ වෙලාවට ක්‍රීඩා තරඟාවලිය සංචාරයන් හැර, ඒ කියන්නේ විදේශ සංචාරයන් හැර ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට වෙච්ච දෙයක් ගැන අපි නම් දන්නේ නැහැ. පසුගිය දශක දෙකකට අධික කාලයක් අපිට තවමත් ඔලිම්පික් පදක්කමක් නම් දිනා ගන්නට හැකියාව ලැබුණේ නැහැ. ඉතින් කෙසේතත් මම මේ කියන්නට යන්නේ මේ මැක්සෙල් සිල්වා මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ බොහෝ චෝදනා ඔහුට එල්ල වී තියෙනවා. බොහෝ චෝදනා ඔහුට එල්ල වී තිබුණා. මොකද පසුගිය ඔවුන් පත්තු නිලවරණ සමය සිටම වර්තමානය දක්වා ඔවුන්ට චෝදනා එල්ල වී තිබුණා. ඉතින් මේ අලුත්ම කතාව තමයි මේ මැක්සෙල් සිල්වා මහතා පසුගියදා පැවති ආසියානු ඔලිම්පික් කවුන්සලේ නිලවරණයේදී අයතා ලෙස නීති විරෝධී ලෙස හැසිරුණායි කියන චෝදනාවක් ඔහුට අන්තර්ජාතික ඔලිම්පික් කවුන්සලෙන් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවෙන් එල්ල වී තිබෙනවා. හේතුව තමයි මේ ෂේක් අල් ෆහඩ් අල් සබා කියන පුද්ගලයා, ඔහු හිටපු ආසියානු කවුන්සලයේ සභාපතිවරයා, ඔහු මීට වසර ගණනාවකට පෙර එම තරතුරෙන් ඉවත් කළා. හේතුව තමයි වංචා දූෂණ සම්බන්ධයෙන් ඔහුට එල්ල වී තිබුණු චෝදනාව. ඒ නිසා ඔහු එම තනතුරෙන් ඉවත් වුණා. ඔහුම ඉවත් වුණා. ඉන්පසුව දැන් මෙවර නිලවරණය පැවැත්වුණේ ජූලි මාසේ පසුගිය මාසේ 8 වෙනිදා. එම නිලවරණය සඳහා එම ෂේක් අහමඩ් අල් ෆහඩ් අල් සබා කියන ක්වේඩ් ජාතිකයා, හිටපු සභාපතිවරයා ආසියානු ඔලිම්පික් කවුන්සිලේ, ඔහුට මෙවර ඉල්ලන්න බෑ. නමුත් ඔහුගේ සහෝදරයා තමයි මෙවර ඡන්දයට ආසියානු ඔලිම්පික් කවුන්සිලේ සභාපති තනතුර සඳහා ඉදිරිපත් වුණේ. ඉතින් ඒ නිසා නමුත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ IOC එකෙන් තහනමක් පනවා තිබුණා ඔහුට මේ ඡන්දෙට කිසිසේත්ම මැදිහත් වෙන්න බෑ. ඒ වගේම අනෙකුත් සමාජිකයන්ට දන්වා තිබුණා ඔහු සමග, ඒ කියන්නේ හිටපු වංචාකාරී සභාපතිවරයා සමග
කිසිදු සම්බන්ධතාවක් සාකච්ඡාවක් සම්බන්ධතාවයක් ගොඩනගන්න බෑ. එහෙම වුණොත් ඒක ලොකු වරදක් කියලා IOC එකේ ආචාර්ය ධර්ම පිළිබඳ කමිටුවෙන් ඒ කියන්නේ එතික්ස් කමිටුවකින් සීලම සමාජිකයට දන්වා තිබුණා. එසේ දන්වා තිබියදී මෙවර ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ ඒ කියන්නේ AOC එකේ ඡන්දේ පැවැත්වෙනට දිනට පෙර දින දිනකට පෙර මේ අපේ ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයා මැක්සල් ද සිල්වා සහ කුවේට් ජාතික හයිඩර් ෆාමනන් කියන පුද්ගලයා ඔය හයිඩර් ෆාමනන් කියන පුද්ගලයා ලංකාවටත් ආවා 2020 2016 ඡන්ද වේලාවේ ඔලිම්පික් කමිටුවේ NOC එකේ ඡන්ද වේලාවේ. ඉතින් ඒ පුද්ගලයා මගේ මිත්‍රෙක් එම හයිඩර් ෆාමනන් සහ මැක්සල් ද සිල්වා අර IOC ethics කමිටුවෙන් තහනම් කරපු පුද්ගලයා සමග ඒ කියන්නේ හිටපු සභාපති ෂේක් අහමඩ් අල්ෆහට් අල් සබා සමග හෝටලයකදී රහස් සාකච්ඡාවක් පවත්වන තිබෙනවා මේ ඡන්දේ පිළිබඳව. ඒ කියන්නේ දන්නවනේ ඡන්දේ, ඒ කියන්නේ ලංකාවේ වගේ තමයි මේගොල්ලන්ට ලංකාවේ පුරුද්ද අතර ඉන්න බෑ. එහෙ ගිහිල්ලත් ඒ වගේ ඡන්ද ගුණු ගහන්න ගිහින් තමයි මේ වරද්දගෙන තියෙන්නේ. ඉතින් ඒ අනුව මේ රහස් සාකච්ඡාව CCTV කැමරා පරීක්ෂා කිරීමෙන් දැන් ඔප්පු වෙලා තියෙනවා. ලංකාවේ මැක්සවෙල් ද සිල්වා සහ අර හයිඩර් ෆාමන් කියන පුද්ගලින් දෙදෙනාම මෙම IOC ethics කමිටුවෙන් තහනම් කරන ලද පුද්ගලයා සමග රහස හිටපු AOC සභාපතිවරයා සමග රහස සාකච්ඡා කිරීම සම්බන්ධයෙන්. මොකද හේතුව මෙවර ඡන්දයේදී ඒෂියා ඔලිම්පික් කවුන්සිල් එකේ ආසියානු ඔලිම්පික් කවුන්සිලේ ඡන්දයේදී සභාපති අනතුරු සඳහා අර හිටපු සභාපති ෂේක් අහමඩ් අල්ෆහට් අල් සබාගේ සහෝදරයා මෙවර සභාපති තනතුරු සඳහා ඉල්ලුවා. ඉතින් ඔහුට මල්ලිට උදව් කරන්න තමයි අර අයියා ඇවිල්ලා රහස් සාකච්ඡා පැවැත්වුවේ. ඔහුගේ නම ෂේක් තලාල්. ඉතින් ෂේක් තලාල් කියන පුද්ගලයාට සභාපති තනතුරු ජයග්‍රහණය කිරීම සඳහා තමයි අයියා ඇවිල්ලා ඡන්ද ව්‍යාපාරය දුන්නේ. ඉතින් මේ කරුණු ඔක්කොම දැන් අනාවරණය වෙලා තිබෙන්නේ. සභාපති තනතුරු සඳහා අනික් පැත්තෙන් ඉල්ලුවේ ලෝක පිහිනුම් සංගමේ සභාපතිවරයා. ඉතින් මේ ලෝක පිහිනුම් සංගමේ සභාපතිවරයාට තමයි කලින් අපේ ලංකාවේ මැක්සවෙල් ද සිල්වා මහතා උදව් කරමින් සිටියේ. නමුත් අවසානයේ මොනෑම් හෝ ඉතින් කියන්න අවශ්‍ය නැහැනේ. ඉතින් ඒ අනුව තමයි මේ කුමන්ත්‍රණය ගිහිල්ලා දැන් මේක සනාථ වෙලා තිනවා. ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයා අන්තර්ජාතික ඔලිම්පික් කවුන්සිලේ එතික්ස් කමිටුවේ නියෝග වලට පටහැනිව කටයුතු කළා කියලා. ඉතින් මේ අනුව ඔහුට දැන් ලොකු චෝදනාවක් එල්ලලා තියෙන්නේ. ඔහුට මේකෙන් නම් ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. මොකද පහුගිය කාලේ සෑහෙන දේවල් වලින් මෙයා ගැලවිලා හිටියා. අපි කතා කරොත් මේ ගැන දැන් උදාහරණයක් විදියට ඒ ගැන කිව්වොත් 2016 වසරේ රියෝ හිදී පැවති ඔලිම්පික් උළෙලේදී ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයාට සහ සභාපතිවරයාට ඩොලර් 10,000ක දීමනාවක් දෙනවා. එම මුදල් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවෙන් ඔවුන් දෙදෙනාට ඒ අවස්ථාවනට ලැබී තිබුණේ. නමුත් මැක්සෙල් ද සිල්වා සහ වර්තමාන ලේකම්වරයා සහ එවකට හිටපු සභාපති හේමසිරි ප්‍රනාන්දු යන දෙදෙනාම ඩොලර් 10,000 බැගින් ක්‍රීඩා අමාත්‍යාංශයෙනුත් ඉල්ලීමක් කරලා ඒ දීමනාව අරගෙන තිබ්බා. නමුත් ඔවුන්ට අවස්ථාව තිබ්බා එම මුදල් IOC එකෙන් ලැබුණාට පස්සේ එම මුදල් පියවන්න. ඒ කියන්නේ එම ඒ ක්‍රීඩා අපේ රජයෙන් ගත්ත මුදල් රජයෙන් ගත්ත ඩොලර් 10,000 බැගින් දෙන්න ගත්ත ඩොලර් 20,000 ඒ මුදල පියවීමට අවස්ථාව තිබුණා. එසේ නොකළ මොවුන් අවුරුද්දකට පස්සේ තමයි ඒ මුදල් ඩොලර් 10,000 නැවත රජයට ගෙවන්න නැවත රජයට ගෙව්වේ. හේතුව එහෙම කරන්නෙත් නෑ මේ. නමුත් NOC විධායක කමිටු රැසීමේදී මේ සිද්ධිය ඇදුනම මේ සිද්ධිය ගැන සාකච්ඡා වුණාට පස්සේ තමයි ඔවුන් අර ඩොලර් 10,000 නැවතත් රජයට ගෙවන්න තීරණය කළේ. ඉතින් ඒ අනුව චෝදනාවක් එල්ල වුණාම ඔවුන්ට ශ්‍රී ලංකාවේ මුදල් අයතාලෙස පරිහරණය කිරීමේ චෝදනාව මත ඔවුන්ට එරෙහිව පියවර ගන්නට බොහෝ දෙනා ඉදිරිපත් වුණා. අතරේ අපි දන්නවා HM යුසුෆ් කියන්නේ ඉතාමත් මේ ක්‍රීඩා පිළිබඳව ක්‍රීඩාවේ වංචා දූෂණ සම්බන්ධයෙන් ඉතාමත් අවදීන ඉන්න කෙනෙක්. ඔහු මේ සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිල්ලක් කරා. ඒ වගේම පොලිස් වංචා විමර්ශන අංශයට පොලිස් වංචා විමර්ශන ඒකකයට පැමිණිල්ලක් කරා. ඒ වගේම ක්‍රීඩා පිළිබඳ වැරදි හෙවීමේ කමිටුවට ක්‍රීඩා අමාත්‍යාංශයේ කමිටුවට පැමිණිල්ලක් කරා. ඉතින් ඒ පැමිණි විභාගෙ මේ තිබෙන්නේ. නමුත් අවසානයේදී දැන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා වැරදි සොයා බැලීමේ විමර්ශන කමිටුවේ වාර්තාව දැන් නීතිපතිවරයාට ඇවිල්ලා තියෙන්නේ. තාම මේක ප්‍රතිඵලයක් දන්නේ නැහැ. කෙසේ වෙතත්
පොලිස් වංචා විමර්ශනාංශයේ එම චෝදනාවට එරෙහිව කරපු පැමිණිල්ලට අදාළව තිබුණු පරීක්ෂණයේදී මැක්සෙල් ද සිල්වා මහතා පසුගිය වසරේ මාර්තු 23 වෙනිදා කැඳෙව්වම ඔහු එතනට ගියේ නැහැ. ඔහු මගහැරියා. ඔහු කිව්වා ඔහුට ලෝක පිහිනුම් සංගමේ සභාපතිවරයා සමග අර මෙවර ආසියානු කවුන්සලයේ සභාපති තනතුරට ඉල්ලපු පුද්ගලයා සමග ලංකාවට පැමිණෙන නිසා ඔහු සමග සාකච්ඡාවක් තියෙනවා කියලා නම් ඉතින් එතනත් ඔහු බොරුවක් කරලා එම පොලිස් විමර්ශනයකට ගියේ නැහැ. තවමත් මගහරිමින් ඉන්නවා. ඉතින් ඒ වගේ තමයි. ඉතින් මේ වගේ ලොකු වැරදි කරන පුද්ගලයින්ට කිසිදු දඬුවමක් තවම ලැබිලා නැහැ. ඉතින් මේ වගේ තමයි. ඉතින් මේගොල්ලෝ ලංකාවේ සෑහෙන සෙල්ලම් දාපු කට්ටිය. ඉතින් මේ වගේ සෙල්ලම් එළියත් ගිහිල්ලා දාන්න ගිහිල්ලා මොකද මේ ආසියානු ඔලිම්පික් කවුන්සලයේ ඡන්දය පැවැත්ුණේ පසුගිය ජූලි 8 වෙනිදා බැංකොක් නුවරදී තායිලන්තේ. ඉතින් මෙහිදී මේ හොර ඡන්ද සෙල්ලමට ගිහින් තමයි ලංකාව වගේ එහෙත් කරන්න ගිහිල්ලා තමයි මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔහු ජාත්‍යන්තර වශයෙන් දැන් දැඩි චෝදනාවට ලක් වෙච්ච පුද්ගලෙක්. මේවා පිළිබඳව අපි කතා කරන්නේ පුද්ගලයෙක් සමග සම්බන්ධ ප්‍රශ්නයක් නිසා නෙවෙයි කියලා මම කලිනුත් කිව්වා. ක්‍රීඩා වෙනුවෙන් අපි මේ දේවල් කතා කරන්නේ. ඉතින් දැනටමත් මේ ආසන්නම සිද්ධිය සම්බන්ධයෙන් මේ බැංකොක් නුවරදී කරපු කුමන්ත්‍රණකාරී කටයුත්ත අන්තර්ජාතික ඔලිම්පික් කවුන්සිලයේ නියෝග නොතකා ඊට පටහැනිව කරපු මේ ක්‍රියාව සම්බන්ධයෙන් මොහු වැරදිකරුවෙක් වෙලා අවසානයි මේ බව ඔප්පු වෙලා තිනවා. ඔබට මේ සම්බන්ධයෙන් ඩේලි මිරර් පුවත්පත වාර්තා කොට තිබුණා. ඔබට දැන් මම පෙන්වන්නම් ඒ ඩේලි මිරර් පුවත්පතේ වාර්තාව කෙසේද මේ සඳහන් වෙන්නේ කියලා. පසුගිය අගෝස්තු 1 වෙනිදා ඩේලි මිරර් පුවත්පත මේ වාර්තා කළේ මෙමය. IOC ethics committee probing top Sri Lanka NOC official over role in OCA elections. Secretary General Maxwell the Silva captured on CCTV meeting banned Asian official in Bangkok. The IOC's ethics committee is reportedly investigating the incident after the Silva and Quates Hyder Farman were captured on CCTV at a secret meeting with Al-Sabha. This was barely 24 hours prior to the controversial OCA elections that were held in Bangkok on July 8. The IOC's ethics committee had earlier informed all its members to refrain from meeting Sheikh Ahmad Al-Fahad Al-Sabha, who had flown in a private jet into Bangkok to canvass votes from other member countries in support of his brother Sheikh Talal Fahad Al-Ahmad Al-Sabha, who was contesting for the post of OCA president. Sheikh Ahmad Al-Fahad Al-Sabha, who is also Kuwait's deputy prime minister and defense minister, was instructed by the IOC's ethics chief and compliance officer not to interfere with the elections. This is especially because he had previously self-suspended himself as an IOC member and stepped aside as the president of the Association of National Olympic Committee in November 2018 after he was originally charged with fraud. ඒ කියන්නේ මේ පැහැදිලිවම සඳහන් කර තිබෙනවා මේ තහනම් කළාද හිටපු සභාපතිවරයා සමග කිසිදු ගනුදෙනුවක් පවත්වන්නට එපා කියන එක. නමුත් ඒක ඇහුවේ නැතුව තමයි මේ අපේ ලේකම්වරයා හැසිරලා තියෙන්නේ. තවත් කාරණයක් කිව යුතුයි. මාර මුලදී පෙන්නපු මැක්සෙල් ද සිල්වා සම්මානය ලබාගත් අවස්ථාව. ඒ අවස්ථාවේ සම්මානය ලබාගත් ෂේක් අහමඩ් අල්ෆහඩ් අල්සබා ඔහු ඊට පසු කාලයකදී කුවේටි ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තනතුරෙන් ඉවත් කළා. හේතුව තමයි ඔහු වංචා දූෂණයට සම්බන්ධයි කියලා ඔප්පු වුණා. ඒ අනුව ඔහුට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවෙන් තහනමක් පැනෙව්වා. එවන් වංචාකාරී ආසියානු කවුන්සිලයේ සභාපතිවරයාගෙන් තමයි මැක්සෙල් ද සිල්වා සම්මානය ලබාගත්තේ. අපේ රටෙන් ගැලවුණාට ජාත්‍යන්තර වශයෙන් ඌට ගැලවීමක් ලැබෙන එකක් නැහැ. කෙසේ වෙතත් දැන් ශ්‍රී ලංකාවේ බොහෝ සංගම්, බොහෝ ක්‍රීඩා සාමාජික සංගම්, ඒ කියන්නේ ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්ව දරණ බොහෝ සංගම් දැන් ක්‍රීඩා මාත්‍යවරයන්ගෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා. මෙම මැක්සෙල් ද සිල්වා වර්තමාන ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයා පිළිබඳව දැඩි තීරණයක් ගන්නට කියලා. නමුත් අද වර්තමාන තත්ත්වය ගැන කතා කළොත් වර්තමාන් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා තමයි සුරේෂ් සුබ්‍රමණියම් මහත්මයා. දැන් මේගොල්ලෝ හරි යාළුවෝ. එකතු වෙලා තමයි 2016 ඡන්ද ව්‍යාපාරය කරලා සභාපති ලේකම් තනතුර බෙදාගත්තේ. හැබැයි දැන් මේ දෙන්නා ඉතාමත් විරසක වෙලා ඉන්නේ. අපට ආරංචි පසුගියදා පැවති ජාතික ඔලිම්පික් කමිටු විධායක කමිටු රැසීමේදී මේ සභාපතිවරයා සහ ලේකම්වරයා සෑහෙන රණ්ඩුවක් වෙලා තිනවා. මතභේදයක් වෙලා තිබෙනවා. සභාපතිවරයා දැන් ලේකම්වරයාට කියනවා
ඔබ ඉල්ලාසෙන්න ලේකම් මෝරයා දැන් සභාපතිවරට කියනවා ඔබ ඉල්ලාසෙන්න කියලා මොකද සභාපතිවරයා මොකට චෝදනා කරනවා පසුගිය කාලේ බොහෝ සිද්ධීන් තියෙනවා විදේශ සංචාර ගොස් තිබෙනවා අනුමැතිකින් තොරව විදායක කමිටුවේ අනුමැතිකින් තොරව ඔහු වියදම් කරපු දේවල් පිළිබඳව ප්‍රශ්න මතුවලා තියෙනවා තවත් තොරතුරක් අපට දැනගන්න ලැබෙනවා හේතුව තමයි මීළඟ ජාතික ඔලිම්පික් කමිටුවේ විදායක කමිටු රැස්වීමේදී සාමාජිකින්ගේ බහුතර ඡන්දයෙන් යෝජනාවක් ගෙනල්ලා සභාපති සුරේෂ් සුබ්‍රමණියම් මහත්මයා එම තනතුරෙන් ඉවත් කරන්න මැක්සෙල් ද සිල්වා දැන් ප්ලෑන් කරන දැන් සැලසුම් කරනවා කියලා ඔහු ඒවට හරි දක්ෂයි. ඉතින් ඒ නිසා අනිත් පැත්තෙන් මේ ලේකම්වරයා දැන් වසර මං හිතන්නේ 10කට අධික කාලයක් මේ තනතුරේ රැඳී සිටිනවා. රටේ ක්‍රීඩා නීතිය මේ පුද්ගලින්ට වළංගු නැද්ද කියන එක තමයි අපි ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් විමසා සිටින්නේ. ඒ වගේම මේ කාලයක් තිස්සේ පවත්වාගෙන යන මේ ජාතික ඔලිම්පික් කමිටුවේ අයථා පරිපාලනය සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගත්තේ ඇයි කියන කාරණයට ක්‍රීඩා අමාත්‍යාංශය ජාතික ක්‍රීඩා සභාව ඒ වගේම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මේ ආයතන තුනම වගකිව යුතුයි. මොකද ජාතික ඔලිම්පික් කමිටුව හැමදාම කියන දෙයක් තමයි අපි ස්වාධීන ආයතනයක් කියන එක. නමුත් ඒක පැහැදිලිවම නැහැ. ඔබට මා පෙන්වන්නම් 1972 අංක 25 දරන ක්‍රීඩා පනත යටතේ ඊට පසුව 1993 අංක 47 කියන සංශෝධන යටතේ මේ ජාතික ඔලිම්පික් කමිටුව පිහිටවා තිබෙන්නේ පැහැදිලිවම මේ රටේ ක්‍රීඩා පනතට අනුවයි. ඉතින් ඔවුන් වගකිව යුතුයි. අනික ජාතික ඔලිම්පික් කමිටුව ජාතික කියන වචනේ ඉස්සරහට ආවොත් අනිවාර්යයෙන්ම එම ආයතනය අපේ රටේ නීතියට අපේ රටේ ව්‍යවස්ථාවට අපේ රටේ මූල්‍ය පරිපාලනයට යටත් විය යුතුයි. විශේෂයෙන් ක්‍රීඩා නීතියටත් විශේෂයෙන්ම ක්‍රීඩා පනතට ක්‍රීඩා නීතියට යටත් විය යුතුයි. ඉතින් එසේ නැතුව මොවුන් හැමදාමත් බලයට පත්වන එන ක්‍රීඩා අමාත්‍යවරයා රවට්ටල හෝ අන්දල හෝ බය කරලා හෝ මොවුන්ගේ සියලු වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් මේ සෙල්ලම තවදුරටත් කරන්නට ඉඩ දුන්නොත් අපිට හැමදාමත් ඉතින් ඔලිම්පික් පදක්කම් නෙවෙයි අපට හැමදාමත් ඔලිම්පික් අර පන්දම දිහා පමණක් බලන්න පුළුවන්. මොකද ඔලිම්පික් පන්දම් පමණයි ලංකාවට එන්නේ. ඔලිම්පික් මෙඩල්ස් එන්නේ නැහැ, පදක්කම් එන්නේ නැහැ. ඉතින් අනික එක වුණ අවුරුද්දට සැරයක් තව ඔලිම්පික් සැමරුම් පෙරහැරක් තියෙනවා. ඉතින් ඒ අනුව උන්ට ජාත්‍යන්තර වශයෙන් අධික ඩොලර් ප්‍රමාණයක් හමු වෙනවා, ලැබෙනවා NOC එකට ජාතික ඔලිම්පික් කමිටුවට. නමුත් ඒ මුදල් කිසිවක් විගණනයට ලක් වෙන්නේ නැහැ. ඒකත් ලොකු ප්‍රශ්නයක්. මේවා ගැන සොයා බැලීම අංකික පුරවැසියාගේ සිට සීලම පුරවැසියන්ට වගකීමක් තියෙනවා. ඒ වගකීම තමයි අපිට කරමින් ඉන්නේ. ඉතින් ඒ නිසා කියමනක් තියෙනවා, හැමදැනම කොට කොටා ගියාට කිහෙල් ගහට කෙටු දවසට ඔහුගේ හොටේ ඉවරයි කියලා. ඒ වගේ තමයි අපේ ශ්‍රී ලංකාවේ මැක්සෙල් ද සිල්වා ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයාට දැන් වෙලා තියෙන්නේ. පුරුදු කෙටිල්ල ජාත්‍යන්තර මට්ටමින් කොටන්නට ගිහිල්ලා දැන් හොටේ බිම ඇරගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා නැවතත් කියන්නේ අපේ රටේ වගකිව යුතුම්, අපේ රටේ ක්‍රීඩාවට වගකිව යුතුම් මැදිහත් වී මේ ප්‍රශ්න දිහා බලනවා නම් ක්‍රීඩාව පිළිබඳව අපට නැවතත් මීට දශක දෙකකට කලින් කතා කළා වගේ සුබවාදීව කතා කරන්නට ඉඩක් ලැබේවි.